දහවෙනි ස්ථානය ගන්න බල්ලන් වර්ගය වෙන්නේ ඩෝගෝ ආජෙන්ටිනෝ කියලා හඳුන්වන බල්ලන් වර්ගය. ආජෙන්ටිනාවේ විතරක් ඉන්න මේ බල්ලෝ වර්ගය තනි සුදු පාටයි. මෙයාලව ලෝකේ ශක්තිමත්ම වගේම බලවත්ම බල්ලෝ වර්ගයක් කියලා අඳුනගෙන තියෙනවා. මේ බල්ලෝ වර්ගය ශරීර ප්‍රමාණයෙන් ගොඩක් විශාලයි වගේම මෙයාලව යොදාගන්නේ වල්ලූරන්වයි පූමලවයි දඩයන් කරන්න. ඒ වගේම මේ බල්ලෝ එයාලගේ කිසිම බයක් නැති ගුණයට වගේම ගොඩක් කඩවසම් විදිහට හැදුන ඇඟ ගැන ලෝකයේ පුරාම ප්‍රසිද්ධයි. මේ බල්ලන්ට හති වැටෙන එක ගොඩක් අඩු නිසා ගොඩක් වෙලා දුවන්න වගේම ගොඩක් දුර එක දිගට ඇවිදින්නත් පුළුවන්. මෙයාලා කොච්චර දරුණු වුණත් Tamanගේ ස්වාමියා ඉස්සරහනම් හරිම සතුටින් ඉන්න ආඩම්බර නැති බල්ලෝ ජාතියක්. මේ බල්ලෙක් හොඳට ලොකු වුණාම කිලෝ 45ක් වගේ බරයි. ඒ වගේම අවුරුදු 9ත් 15ත් අතර කාලයක් ජීවත් වෙන්නත් මේ බල්ලන්ට පුළුවන්. මේ බල්ලෙක්ට වර්ගාංගලකට රාත්තල් 500ක බලයකින් හපන්න පුළුවන්. 9වෙනි ස්ථානයේ ඉන්නේ ඇමරිකන් පිට්බුල් ටේරියර් කියන බල්ලන් වර්ගය. මේ බල්ලන්ගේ ශරීරේ හිතා ගන්න බැරි තරම් පුදුම ශක්තියක් තියෙනවා. ඒ හින්දම මේ බල්ලන්ව බර ඇදගෙන යන තරඟවලටත් යොදා ගන්නවා. ලස්සනට මාංශ පේශී හැඩ ගැහිලා තියෙන මේ බල්ලන්ගේ ඇඟේ තද ඝනකම් හම් ආවරණයක් උඩින් තියෙනවා. මේ බල්ලෝ විශේෂ වෙන්නේ එයාලගේ තියෙන නුවණක්කාරකම නිසා. ඒ හින්දා දේවල් ඉක්මනට ඉගෙන ගන්න වගේම හොඳට පුරුදු කරත් අපේ හොඳ යාළුවෙක් කරගන්නත් පුළුවන්. හොඳට හැදිච්ච මේ බල්ලෙක් කිලෝ 32ක් වගේ බරයි. ඒ වගේම අවුරුදු 12ත් 16ත් අතර කාලයක් ජීවත් වෙන්නත් මේ බල්ලන්ට පුළුවන්. මේ බල්ලෙක්ට Tamange කටෙන් වර්ගාංගලකට රාත්තල් 235ක බලයකින් හපන්න පුළුවන්. අපේ ලයිස්තුවේ 8වෙනි තැන ඉන්නේ අයිරිෂ් වුල්ෆ් හවුන් කියලා හඳුන්වන බල්ලන් වර්ගය. මේ බල්ලන් වර්ගයත් ගොඩක් ශක්තිමත් වගේම බලවත් බල්ලෝ ජාතියක්. මේ බල්ලෝ ජාතිය තමයි ලෝකේ උසම බල්ලෝ වර්ගය වෙන්නේ. මේ උස නිසාම ගොඩක් වේගෙන් දුවන්න මේ බල්ලන්ට පුළුවන්. ඒ හැකියාව වගේම ගොඩක් ලස්සන පෘෂ්ටිමත් ඇඟකුත් මේ බල්ලන්ට තියෙනවා. ඒ වගේම කළු සුදු වගේ පාට වලින් මේ බල්ලෝ වර්ගයේ හොයා ගන්නත් පුළුවන්. මේ බල්ලෝ කොච්චර බලවත්ද කියනවා නම් මෝ වල්ලූර වගේම වෘකය දඩයම් කරන්නත් මේ බල්ලන්ට පුළුවන්. කිලෝ 54ක් වගේ බරට හැදෙන්න පුළුවන් මේ බල්ලන්ට අවුරුදු 6ත් 8ත් අතර ජීවිත කාලයක් තියෙනවා. මේ බල්ලන්ට කොච්චර තදින් හපන්න පුළුවන්ද කියලා නම් තාම හොයාගෙන නැහැ. 7වෙනි තැන අරගෙන ඉන්නේ සයිබීරියන් හස්කි කියන බල්ලෝ වර්ගය. මේ බල්ලොන්ට තියෙන්නේ මධ්‍යම ශරීර ප්‍රමාණයක්. මේ බල්ලන්ටත් ගොඩක් ලොකු ශරීර ශක්තියක් තියෙනවා. ඒ වගේම රංචු විදිහට වැඩ කරන්නත් මේ බල්ලෝ කැමතියි. මේ බල්ලෝ Tamange ස්වාමියාට ගොඩක්ම පක්ෂපාතී වගේම කරුණාවන්තයි. ගොඩක් ලස්සන බෝල් පිරුණ ඇඟක් වගේම කළු ඇස් දෙකකුත් මේ බල්ලන්ට තියෙනවා. මේ බල්ලන්ට තියෙන හයිය නිසාම ලෝකේ වටේ රටවල් වල එක එක බරවල් ඇදගෙන යන්න මේ බල්ලන්ව පාවිච්චි කරනවා. මේ බල්ලෙක්ට සාමාන්‍යයෙන් අවුරුදු 12ත් 14ත් අතර කාලයක් ජීවත් වෙන්න පුළුවන්. හොඳට වැඩුණ සයිබීරියන් හස්කි බල්ලෙක් කිලෝග්‍රෑම් 28ක් වගේ බරයි. ඒ වගේම මේ බල්ලෙක්ට වර්ග අඟලකට රාත්තල් 350ක බලයකින් හපන්නත් පුළුවන්. 6වෙනියට අපි කතා කරන්නේ ලංකාවෙත් ඉන්න රොට්වයිල වර්ගයේ බල්ලෝ ගැන. මේ බල්ලෝ වර්ගයත් අපේ ලයිස්තුවේ ඉන්න බලවත්ම බල්ලෝ ජාතියක්. මෙයාලගේ හැම ගොඩක් සිනිඳු විදිහට ආවරණය වෙලයි තියෙන්නේ. මේ බල්ලන්ටත් ගොඩක් ලොකු පිරිපුන් ඇඟක් තියෙන හින්දා ආරක්ෂක බල්ලෝ විදිහටත් යොදා ගන්නවා. මේ බල්ලන්ට තියෙන නුවණ හින්දම අන්ධ මිනිස්සුන්ව පාරේ ගෙනියන්නත් මේ බල්ලන්ට පුළුවන්. මේ බල්ලන්ගේ මුතුන් මිත්තෝ දෙවනි ලෝක යුද්ධයටත් සහභාගී වෙලා ලොකු සේවයක් කරලා තියෙනවා. මේ බල්ලෝ සාමාන්‍යයෙන් ගොඩක් මිත්‍රශීලී වුණාට ගොඩක් නපුරු වෙන්නත් පුළුවන්. කිලෝග්‍රෑම් 60ක් වගේ වෙනකන් වර්ධනය වෙන මේ බල්ලන්ට අවුරුදු 9ත් 10ත් අතර වගේ කාලයක් ජීවත් වෙන්න පුළුවන්. මේ බල්ලන්ට වර්ගාංගලකට රාත්තල් 328ක බලයකින් හපන්නත් පුළුවන්. ලයිස්තුවේ ඊළඟට ඉන්න කෙනා ගැන කතා කරන්න කලින් ඔබේ ගෙදරත් ආදරණීය හුරතල් බල්ලෙක් ඉන්නවා නම් එයාගේ නම මොකක්ද කියලා අපි හැමෝටම දැනගන්න පහලින් කමෙන්ට් කරලා කියන්න. අපි බලමු ලස්සනම නම තියෙන බල්ලා කවුද කියලා. අපේ ලයිස්තුවේ අංක 5 විදිහට ඉන්නේ කොකේෂියන් ඔෂාකා කියලා හඳුන්වන මේ බල්ලන් වර්ගය. මේ බල්ලොන්ව වැඩියෙන්ම හම්බෙන්නේ කොකේෂස් කඳුපන්ති අසල භූමිවලින් හින්දා තමයි මේ නම මේ බල්ලන් වර්ගයට වැටිලා තියෙන්නේ. මේ බල්ලෝ ශරීර ප්‍රමාණයෙන් සෑහෙන්න විශාල හින්දා ගොඩක්ම මුර කරන වැඩවලට තමයි මේ බල්ලව යොදාගන්නේ. මේ බල්ලෝ කොච්චර නිර්භීතද කියනවා නම් මේ බල්ලන්ට බැටළුව රංචු පිටින් බලා ගන්න දෙනවා. මොකද වෘකයෝ ඇවිත් බැටළුව කන්න හැදුවත් ඒක වළක්වන්නත් මේ බල්ලන්ට පුළුවන්. ගොඩක් තියුණු කන් දෙකක් තියෙන මේ බල්ලන්ට කිලෝග්‍රෑම් 78ක් වගේ වෙනකන් වර්ධනය වෙන්න පුළුවන්. මෙයාලා සාමාන්‍යයෙන් අවුරුදු 10ත් 12ත් අතර කාලයක් ජීවත් වෙනවා.
මේ බල්ලෙක්ට වර්ග අඟලකට රාත්තල් 550ත් 700ත් අතර ලොකු බලයකින් හපන්න පුළුවන්. මිනිස්සෙක් ගෙහෙම හැපුවොත් මස් ගැලවිලා එන්න තරම් ඒ හැපිල්ල බලවත්. අපි දැන් අපේ ලයිස්තුවේ උඩින්ම ඉන්න බල්ලෝ ගැන තමයි කතා කරන්න යන්නේ. ඒ අනුව අපේ ලයිස්තුවේ 4 වෙනි තැන ඉන්නේ රොඩීෂියන් රිච්බැක් වර්ගයේ බල්ලෝ. මේ බල්ලන් වර්ගයේ ගොඩක් මහම්බ වෙන්නේ රුසියාවෙන්. මොවුන් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මෙයාලගේ ඇඟේ තියෙන ලොකු ශක්තියට. මේ බල්ලන්ව ඕනම දෙයකට යොදා ගන්න පුළුවන් උනත් රුසියාවේදි වැඩියෙන්ම පාවිච්චි කරන්නේ දඩයම් කරන්න යද්දි කැලෑසත්තුන්ගේ ඉව පාරවල් පස්සේ යන්නයි. ඒ වගේම මේ බල්ලොන්ට ගොඩක් වේගයෙන් දුවන්න පුළුවන් හින්දා සුනක රේස් වලට මේ බල්ලන්ව යොදා ගන්නවා. තව මේ බල්ලන්ව ගෙවල් ආරක්ෂා කරන්නත් යොදා ගන්න පුළුවන්. මොකද ලේසියෙන් මේ බල්ලන්ට හති වැටෙන්නේ නැති නිසා. හොඳට වර්ධනය වෙච්ච මේ වර්ගයේ බල්ලෙක් කිලෝග්‍රෑම් 38ක් වගේ වෙනවා. ඒ වගේම වර්ග අඟලට රාත්තල් 224ක බලයකින් හපන්නත් මේ බල්ලට පුළුවන්. තුන්වැනියට අපි කතා කරන්නේ සෙයින්ට් බර්නාඩ් කියලා හඳුන්වන බල්ලෝ වර්ගය ගැන. මේ බල්ලන්ව නිල වශයෙන්ම යොදාගන්නේ ආරක්ෂක බල්ලන් විදිහට. මේ බල්ලන්ව ගොඩක්ම ප්‍රසිද්ධ එයාලගේ ඇඟේ තියෙන ලොකු ශක්තියට. මේ බල්ලන්ට ගොඩක් විශාල පුෂ්ටිමත් ඇඟක් තියෙනවා. මේ බල්ලන්වත් අර බර අඳිර තරඟවලට වගේම සාමාන්‍ය බල්ලන්ට කරන්න බැරි අමාරු වැඩ කරන්නත් යොදා ගන්නවා. මේ බල්ලෙක්ට අවුරුදු 8ක් 10ක් අතර කාලයක් ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම මේ බල්ලෙක්ට වර්ග අඟලකට රාත්තල් 195ක බලයකින් හපන්නත් පුළුවන්. ලෝකේ භයානකම බල්ලෝ ලයිස්තුවේ දෙවනි තැන ගන්නේ කැංගොල් කියලා හඳුන්වන බල්ලෝ වර්ගය. ගොඩක්ම තුර්කියේ ඉන්න මේ බල්ලෝ වර්ගය දඩයම් වැඩවලටමයි ගන්නේ. ගොඩක් නිර්භීත මේ බල්ලෝ ළමයි එක්ක ගොඩක් එකතුයි. හැබැයි ළමයි එක්ක සෙල්ලම් කරන්න කලින් මේ බල්ලන්ව ගොඩක් පුරුදු කරන්න වෙනවා. නැත්තම් ඉක්මනට තරහ යන නිසා මොනව වෙයිද කියන්න බෑ. ගොඩක් බලවත් වගේම ශක්තිමත් බල්ල වර්ගයක් වෙන මේ සත්තුන්ට කිලෝග්‍රෑම් 65ක් වගේ වෙනකන් වර්ධනය වෙන්න පුළුවන්. මේ බල්ලන්ගේ ජීවිත කාලය අවුරුදු 12ත් 15ත් අතර වගේ වෙනවා. ඒ වගේම මේ බල්ලෙක්ට වර්ගාංගලකට රාත්තල් 743ක අසම සම සැපීමේ බලයකුත් තියෙනවා. එහෙනම් අපි ලයිස්තුවේ අවසානයටත් ආවා. ඒ අනුව ලෝකේ භයානකම බල්ල වර්ගයේ වෙන්නේ ටිබෙටන් මස්ටිෆ් වර්ගයේ බල්ලෝ. මේ බල්ල වර්ගයේ සලකන්නේ ලෝකේ ඉන්න ශක්තිමත්ම බල්ලෝ විශේෂයේ විදිහට. මේ බල්ලන්ගේ පුෂ්ටිමත් ඇඟ ගොඩක් දිග රෝම වලින් වැහිලායි තියෙන්නේ. ඒ වගේම ඇඟ ගානට තියාගන්න මේ බල්ලන්ව ව්‍යායාම කරවන එකත් අනිවාර්ය වෙනවා. කිලෝග්‍රෑම් 68කටත් වැඩි බරකට වර්ධනය වෙන්නත් මේ බල්ලන්ට පුළුවන්. අවුරුදු 10ත් 12ත් අතර කාලයක් ජීවත් වෙන මේ බල්ලන්ට වර්ග අඟලකට රාත්තල් 556ක හැපීමේ බලයක් තියෙනවා. මේ බල්ලෝ කොච්චර ප්‍රබලද කියනවා නම් වලස්සු දඩයෙමට පවා මේ බල්ලන්ව ගන්නවා. මේ ලයිස්තුවේ අපි කතා කළේ නැතත් බොක්සර්, ජර්මන් ෂෙපර්ඩ්, ඩෝබර්මන්, බුල්ඩොග් වගේ බල්ලන් වර්ගත් හොඳට පුරුදු කළොත් ගොඩක් දරුණු වෙන බල්ලෝ කාණ්ඩ විදිහට නම් කරන්න ඕන. මේ වීඩියෝ එක පුරාවටම මම කතා කරපු දෙයක් තමයි මේ වර්ග අඟලකට රාත්තල් කියන ඒකකය. මේ වර්ග අඟලකට රාත්තලක් ආසන්න විදිහට පැස්කල් වලින් 6894කට සමාන වෙනවා. එතකොට අවශ්‍ය නම් උඩින් මම කියපු බල්ල වර්ගවල හැපීමේ බලය මේ ගානෙන් ගුණ කරලා කොච්චර මේ බල්ල බලවත්ද කියලා හිතාගන්න. මේ වීඩියෝ එක හදනකොට මම ඉගෙනගත්ත දෙයක් තමයි මටත් වඩා බර බල්ල මේ ලෝකේ ඉන්නවා කියන එක. ඔබත් මේ වීඩියෝ එකෙන් අලුත් දෙයක් දැනගත්තා නම් පහල කමෙන්ට් වලින් අපිට කියන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාට දැනුමක් ලැබුණා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේ වගේම දැනුම ගේන තවත් අලුත්ම වීඩියෝ එකකින් අපි ඉක්මනට මුණගැහෙමු.